භගවතු රාතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු රාතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු රාතෝ සම්මා සම්බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි මහලාති පාත වේරමණී සික්ඛාපදං සමාදියාමි මහලාති පාත වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි වාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි වාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රාවජ්ජන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තත්ථගතමෝ සම්මා සමාධි යතස්මින් සමයේ දර්ශකීති සම්ධිති අවක්ඛීති අවිසාහාරෝ අවික්ඛේපෝ අවිසාහත මානසතා සවතෝ සමාධින්ද්‍රියං සමාධි බලං ධම්මා සමාධි සම්බුද්ධං ගෝ අයං
නිමුච්ඡති තත්මින් සමයේ සම්මා සමාධීති සර්ව ලෝක ප්‍රදීපායමාන වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය කුමක්දැයි ඉතර කොට වදාළ දේශනා පාඨයයි මේ කීවේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක බෞද්ධයන්ට අරමුණු පුදුම වටිනාකමක් මේ කොච්චරවත් පහන් ලැබෙනවා. ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි බෞද්ධ ප්‍රතිපත්තිය. ඒකට තමයි නිබ්බානගාමිනී ප්‍රතිපදාවේ කියන්නේ. නිවනට යන පිළිවෙත. ඒකට අපට කියන්න පුළුවන් නිවනට යන පාරය කියලා. බෞද්ධ වූ සෑම දෙනාගේම පරමාර්ථය මොකක්ද කියලා ඇහුවොත් නියම තාලෙට හරියට උත්තර දෙන කෙනෙක් නම් උත්තර දෙන්න ඕනේ මගේ පරමාර්ථය මගේ බලාපොරොත්තුව නිවනේ කියලා. බෞද්ධ වූ හැම දෙනාගේම පරමාර්ථය උතුම් බලාපොරොත්තුව නිවනයි. හැම දෙනාම බෞද්ධයන් වෙලා ඉන්නේ නිවන් දකින්නයි. නිවන් දකින්නමයි කිව්වම තේරුම ඇහෙන් නිවන් දකින්න බෑ. නිර්වාණය ඇහැට පේන රූපයක් නෙමෙයි, කනට ඇහෙන ශබ්දයක් නෙමෙයි, දිවට දැනෙන රසයක් නෙමෙයි, නාසයට දැනෙන ගඳ සුවඳක් නෙමෙයි, කයින් විඳින පහසකුත් නෙමෙයි. එතකොට නිවන් දකින්නවයි කියන්නේ නිවන හිතට අරමුණු කරගැනීම. ඒ නිවන හිතට අරමුණු කරගන්න පුළුවන් වෙන්නේ සම්පූර්ණයෙන්ම හිතේ ආසාව තෘෂ්ණාව නැති කළාමයි. අපේ හිත පිළිබඳව පවත්නා ආසාව තෘෂ්ණාව සම්පූර්ණයෙන් නැති කරන මාර්ගය තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය උගන්වන්නේ. එතන අපි බලමු කොටින් මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ තේරුම. උතුම් වූ අංග හේවත් අවයව අටකින් යුක්ත වූ ප්‍රතිපදාව. මාර්ග කියන එකේ තේරුම ප්‍රතිපදා කියන එකයි. එතකොට ඔක්කොගෙම තේරුම ලැබෙන්නේ උත්තම වූ අවයව අටක් ඇති පිළිවෙත. එච්චරයි යෝජනාවේ කියන්නර යන්නරක කාලේ බදි වෙනවා. ඊළඟට අපි බලමු මොනවද මේ අංගාට මේ හැමදේම දන්නවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි කියලා. ඔය අවයව වලට බන්නේ ඉස්සෙල්ලා මේ රදෑවතුන්ට මං කියලා දෙන්නම්. මොකක්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ? උඩත් පිළිසෙයි. බුද්ධ ආගමේ උගන්නන සියලුම පිළිවෙලකින්ම බලාපොරොත්තු වෙන්නේ හිතේ අකුසල් අස්වෙන හොඳ ගති වැඩෙන කුසල චිත්ත වීතිය ඇති කරගන්න. නිවන් දකින්නයි කිව්වම මං කිව්වා නිවන් දකින්නේ හිතෙන් ය කියලා. හිතෙන් ය කිව්වම සාමාන්‍යයෙන් මේ දැන් අපට තියෙන චිත්තයෙන් නිවන් දකින්න බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික වශයෙන් පුරාගෙන ගියාම ඒ නිවන් දක්නා හිත උපදවා ගන්න පුළුවන්. ඒ නිවන් දක්නා චිත්ත හතරක් තියෙනවා. සෝතාපට්ටි, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා. ඒ මුලින්ම සෝතාපට්ටි මග්ග කියන චිත්ත වීතියට අන්න නිවන අරමුණු වෙනවා, දැරෙනවා, වැටෙනවා, නිවන් දකින්නේ. දෙවෙනි වරට තමයි සකදාගාමි, තුන්වෙනි වරට අනාගාමි, හතරවෙනි වරට අරහත් මග්ග කියන චිත්ත. ඔය චිත්ත හතරට නිවන හතර වාරයකට අරමුණු වුණාම අන්න සම්පූර්ණයෙන්ම කත කිච්ච අනාකෝ පුද්ගලයෙක් වෙනවා. රහතුන් වහන්සේ වෙන්නේ ඔය ඇටියට ඔය චිත්ත හතරෙන් නිවන හතර වරට අරමුණු වුණාමයි. එතකොට නිවන් දකින්නේ සෝතාපට්ටි, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ මාර්ග චිත්ත හතරෙන්. නිවන අරමුණු වෙන්නේ ඒ චිත්ත වලටයි. ඒ එක එක චිත්තයක චිත්ත වීථියක යෙදෙන චෛතසික වර්ගයක් තියෙනවා. චෛතසික 36ක් ඒ 36න් 6ක් තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උඩත් පිරිසෙන් තෝරනකොට ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය ගන්න ඕනේ.
ඒ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සෝතාපට්ටි ආදී අර කුසල චිත්තවල යෙදෙන මේ චෛතසික 6. ඒ මුල්ම එක මේ සදාවතුන් ඇහුවා සම්මා දිට්ඨියයි කියලා. සම්මා දිට්ඨිය කියන්නේ ඒ චිත්තයේ දෙන ප්‍රඥා චෛතසිකේ. සම්මා සංකප්පේ කියන්නේ නිවන් අරමුණට හිත නගන විතර්ථ චෛතසිකේ. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුනම තනිකර විරති කියන චෛතසිකය. සම්මා සති යන්න සති චෛතසිකය. සම්මා වායාම විරිය චෛතසිකය. සම්මා සති සති චෛතසිකය. සම්මා සමාධිය කියන්නේ ඒ චිත්ත වීතියේ දෙන ඒකාග්‍රතා චෛතසිකයේ. ඕම කිව්වට කාරණේ වැඩි තේරෙන්නේ නැහැනේ. නියමතාලෙන් ආර්ය අෂ්ටාංගයේ මාර්ගය කියන්නේ මොකක්ද කියතොත් සෝතාපට්ටියාදී ඒ මග්ග චිත්ත වීති වල යෙදෙන මේ චෛතසික 6. දැන් මෙතන අටක් කියලා මෙතන 6ක් පෙන්නුවේ. සම්මා දිට්ඨිය ප්‍රඥා චෛතසිකේ. සම්මා සංකප්ප විතර්ක චෛතසිකේ. එතකොට සම්මා වාචා කම්මන්ත ආජීව තුනම එක චෛතසිකයක්. මොකද විරතිය. විරිය චෛතසිකේ. සම්මා සති කියන්නේ සති චෛතසිකේ. සම්මා සමාධි කියන්නේ ඒකාග්‍රතා චෛතසිකේ. දැන් හිතන්න මේ හැමදේම බලහන. බල ඇහිල්ලෙන් ලබන ප්‍රයෝජනේ මොකද? කුසල් සිත් ඇති කරගෙන. දැන් මේ ඇත්තන්ට කුසල් සිත් තමයි පහළ වෙන්නේ. ඔය කුසල සිත් වලත් මේ චෛතසික තියෙනවා. චෛතසික තිබුණාට මේ 6 එක විතර ඉදින්නේ නැහැ. සංසාරේ ඔච්චර කාලයක් අපි සැරි සරමින් පින් කළත් පූර්වභාග ප්‍රතිපත්තියේ හැටියට දාන සීල භාවනාදී නොඑක් පින්කම් කළත් ඒ කිසිම අවස්ථාවක ඔය කියන ප්‍රඥා විතර්ක විරති විරිය සති සමාධි සමාධි ඒකාග්‍රතාව. සමාධි කියන්නේ ඒකාග්‍රතාව. ඔය චෛතසික කිසිම හිතක එක විදිහේ දෙන්නේ නැහැ. දැන් යම් කිසි විදියකින් මේ මන අහන වෙලාවේ මේ කියන චෛතසික 6 එක විට හිතේ යෙදුනොත් ඒකාන්තයෙන් අන්නේ දෙවියෙක් සෝතාපන්නෙක් නම් සකදාගාමි නම් අනාගාමි නම් අරහත්ත. එක්ක සෝවාන් කෙනෙක් වුණා නම් සකදාගාමි කෙනෙක් වුණා නම් අනාගාමි කෙනෙක් වුණා නම් රහත් කෙනෙක් වෙනවා. ඒ මොකද යම් කිසි චිත්තයක ඔය චෛතසික 6 එක විට යෙදුවොත් ඒ චිත්තේ සම්පූර්ණයෙන් කෙලෙස් ගිහින්. නැවත ආයි කෙලෙසුන් ඇති වෙන්නට අයෝග්‍ය තත්වයකට එනවා මේ චිත්තය. ඔය සෝතාපට්ටියාදී චිත්ත උපදින්නෙම නිවන් අරමුණේ. නිවන අරමුණු කරගෙනයි. යමෙකුට නිවන යම් වෙලාවක අරමුණු උදාන. යමෙක් නිවන් දැක්කාන ඒ පුද්ගලයාට නිවනේ රසය තේරෙනවා. නිවනේ සැපේ තේරෙනවා. නිවන් රස විඳලා නිවන් සැප විඳලා ඊට පස්සේ මේ ලෝකයේ තියෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවා ගැරවිල් කුණු තරමට ගෙනින්නේ නැහැ. අන්නේ නිසා තමයි නිවන් දැක්කයින් පස්සේ කෙලෙස් ඇති වෙන්නේ නැහැ කියන්නේ. නිවන් දකින්නට සූදානම් වෙන පුද්ගලයේ සම්පූර්ණයෙන්ම මේ ලෝකේ හැම දෙයකම ඇති සැටිය සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නවා. පංචස්කන්ධයක් සත්ත්ව ශරීරයක් ගැන වුණත් හරියට කාරණේ තේරුම් අරගෙන තියෙනවා මේ කුණු කොටස් 32. මේ නාම රූප දෙක. මේක පංචස්කන්ධය. නැත්තම් මේක පරමාණු ගුලිය. දෙකින් ගන්න දෙයක් නැහැ කියලා. එහෙම හිත පුරුදු කරලා 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 විස්නාව ප්‍රහීන උදයන් පස්සේ නිවන වැටෙන්නේ. නිවන් රස විඳයි පස්සේ ආයෙත් මේ පැත්තට හිත යන්නේ නැහැ. අන්න ඒක තමයි මං කිව්වේ මේ ප්‍රඥා ආදී චෛතසික එකට යම් හිතක යෙදුනනම් කෙලෙස් ගිනිගන්නවයි කියලා කියාවෙකේ තේරුම ඒකයි. ඒ හිතේ නැවත රාගාදී කෙලෙස් ඇති වෙන යුතුකමක් නැහැ. නිවන් පැත්තටම ගියා. දැන් උඩක් පිරිසෙන් ලෝකෝත්තර වශයෙන් ආර්ය අෂ්ටායික මාර්ගය කියන්නේ සෝතාපට්ටි ආදී මේ මග්ගඵල චිත්තවල ප්‍රධාන වශයෙන් මාර්ග චිත්තවල යෙදෙන මේ චෛතසික 6 ප්‍රඥා විතර්ක
විරති, විරිය, සති ඒකාග්‍රතා. ඔය චෛතසික හය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගවලදී. අර විරති චෛතසිකේ තුනකට එනවනේ. අම්මා වාචා කම්මන්ත ආජීව වශයෙන් ආන්නේ ඒ නිසා මේ චෛතසික හය අටක් වෙනවා. දැන් බණාන පැදහැවතුන් හරියටම මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ? උඩත් පිරිසෙන් ලෝකෝත්තර වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර වශයෙන් ඔහුමයි. නමුත් නිවන් දකින්නට යන මගෙයි කියලා මම මුලින් කිව්වා. ඒ නිසා ලෞකික මාර්ගය තේරුම් ගන්න ඕන. අපසෑම දෙනා සිල් රකින්න, භාවනා කරන්න, දන් දෙනවා, බණ කියනවා, කියවනවා, අහනවා, නොයෙක් දේ කරනවා නේද? ඔය හැම දෙයක්ම කරනකොට අපට කුසල් සිත් පහළ වෙනවා. ඒ කුසල් සිත් පහළ වුණාට මේ කියාපු ඔක්කොම එක හිතක එක විතරේ දෙන්නේ නැහැ. නොවත් අංග කීපයක් ඉදෙනවා. එතකොට අන්න ලෞකික මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාවේ කියන එක ලෞකික වෙනකොට පූර්ව භාග ප්‍රතිපදාවේදී අපේ සියලුම ලෞකික කුසල සිත් වල යෙදෙනවා. නමුත් සම්පූර්ණ මාර්ගෙ නෙවෙයි. තේරුණා? සෑමදෙනාම දන්නවා බණ අහනකොට කුසල සිත් පහළ වෙනවා, දන් දෙනකොට කුසල සිත් පහළ වෙනවා, භාවනා කරනකොට කුසල සිත් පහළ වෙනවා. නමුත් ඒ කුසල සිත් වල නිවන අරමුණු වෙන්නේ නැහැනේ. ඒ කුසල සිත් වල නිවන් දකින්නේ නැහැනේ. දැන් ප්‍රශ්නකට නොහොබයන් කිදින්ෙන් දන් දුන්නාම නිවන් ලැබෙනවද? උත්තරේ කියාගන්න බොහොම අමාරුයි. එහෙමකොද? දන් දුන්නාම නිවන් ලැබෙනවද? ඔව්. එහෙනම් දානයක් දුන්න දැන් තවසේ රහත් වෙලාද? ඊළඟට අනෝර දන් දුන්නාම නිවන් ලැබෙන්නේ නැන්න මොකද දන් දෙන්නේ? දන් දුන්නම නිවන් ලැබෙනවයි කියන්නේ දානමය කුසලය නිවනට උපනිස්ක්‍රේ වෙනවා. ඒකෙන් වාසනාවක් එකට තියනවා නමුත් දානමය කුසල චිත්තයට නිවන අරමුණු වෙන්නේ නැහැ. තේරුණාද? දානමය කුසලයකට නිවන අරමුණු වෙන්නේ නැහැ. ඔය හැටියට ලෞකික කුසල් කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන වර්ග තුනයි. ඔය වර්ග තුනේ එකම කුසලයකටවත් නිවන අරමුණු වෙන්නේ නැහැ. ඒවට වෙන වෙන අරමුණු තියෙනවා. නොත් ඒ කුසල චිත්ත වීතිවල මේ ප්‍රඥා ආදී චෛතසික යෙදෙනවා සම්පූර්ණයෙන් නැහැ. නොත් ඒකට අපි කියන්නේ ලෞකික මාර්ගය කියලා. ඒක තමයි පුබ්බ භාග ප්‍රතිපදාව. මොකද්ද පූර්ව භාග ප්‍රතිපදාවයි කියලා කියන්නේ? නිවන් ලබන්නට පළවෙනි වරට සෝතාපට්ටි මග්ග චිත්ත වීතිය ලැබෙන තුරු ඒ සඳහා පිරිය යුතු ප්‍රතිපත්තිය තමයි පූර්ව භාග ප්‍රතිපදාව. මේ අපසෑම දෙනා පූර්ව භාග ප්‍රතිපත්තිය තමයි දෙන්නේ. ඒ පූර්ව භාග ප්‍රතිපත්තියේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික වශයෙන් තියෙනවා නමුත් අර චෛතසික හය සම්පූර්ණ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳ අටවෙනි අංගය වෙනින් ක්‍රමයකින් දියතොත් අර චෛතසික හයෙන් හවෙනි චෛතසිකයයි මේ සම්මා සමාධිය කියන්නේ. ඉතින් ඒක තත්තකතමෝ සම්මා සමාධි. එයි සම්මා සමාධිය කියන්නේ මොකද්ද? සම්මා කියන්නේ සම්‍යක් හොඳ කියන තේරුමයි. හොඳ සමාධිය කියන එක ඒක තේරුම. මොකද්ද සමාධිය කියන්නේ? සමාධි කියන්නේ කුසල චිත්තේ ගද්දතා සමාධි. කුසල චිත්තයක යෙදෙන ඒකාග්‍රතාව සමාධිය. මොකද ඒකාග්‍රතාවී කියන්නේ? එකඟ බව. එකඟ බව කියන්නේ මොකද්ද? එක අරමුණක් ඇති බව. චිත්තය එක අරමුණක පිහිටච්ච ගතිය තමයි සමාධිය කියන්නේ. සමාධියේ එතකොට සම්මා සමාධි කියනකොට මිච්ඡා සමාධියකුත් තියෙන්න ඕනේ. සම්මා සමාධියක් තියනවා නම් මිච්ඡා සමාධියක්, මිත්‍යා සමාධියක්, නරක සමාධියකුත් තියෙනවා. සමාධිය කියන්නේ කොහොම හරි හිතේ එක අරමුණක පිහිටීම. එතකොට මොකක්ද අපි බලමු මේ මිච්ඡා සමාධිය, නරක සමාධිය? දැන් මම හොඳට ලේසියෙන් තේරෙන්න කියන්නම්. යම්කිසි කෙනෙකුගේ හිතට අල්ලච්ච මොකක් හරි තියෙනවා. ඈ
අපි මොකටද ඉතින් හංගන්නේ? අපි කියමුකෝ තරුණේකට ඉතාම තමාට ඉතාම ප්‍රිය කරන තරුණියක් කරේ හිත බැඳුණා. කොහොම තදින්ම බැඳුණා. මෙයාට නොකා නොබී දවස් ගානක් මේක ගැන හිත හිත ඉන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේද? එතකොට එයාගේ හිත ඒ අරමුණේම නෙවද? අන්න මිච්ඡා සමාධිය. අකුසල අරමුණක් කුසල අරමුණක් නෙවෙයි, අකුසල අරමුණක් ගැන නිතරම 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 දිගටම දිගටම හිත හිත ඉන්නකොට ඒක මිච්ඡා සමාධිය. ඒ බඳු මිච්ඡා සමාධිය ඇති නිසා තමයි මේ වචනය සමාධි කියන වචනය සම්මා යම්යකින් වින්කලේ. එතකොට මේ කියන්නේ සම්්‍යක් සමාධිය. හොඳ සමාධිය. මොකද්ද ඒ? කුසල චිත්තේ කග්ගතා. කුසල චිත්තයාගේ එකඟ බව. කුසල් සිතේ යෙදෙන ඒකාග්‍රතාව. ඒකාග්‍රතාව කියලා චෛතසිකයක් තියෙනවා. එතකොට උඩත් පිරිසෙන් සම්මා සමාධිය සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මාර්ග චිත්තවල යෙදෙන ඒකාග්‍රතා චෛතසිකයි. මොකක්ද ඒතන අරමුණ? නිර්වාණ අරමුණ. නිර්වාණ අරමුණෙහි හිත එකඟ වීම. සම්මා සමාධියයි කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්න කළොත් පොඩ්ඩක්වත් නොරමින් ඉතාම හොඳ උත්තරේ නිවන් අරමුණේ චිත්තය පිළිබඳ එකඟ බව නිවන් අරමුණේ චිත්තය හොඳට පිහිටච්ච ගතිය සම්මා සමාධිය එකතැනක ඔන්න සමාධි සම්බුද්ධං සමාධි ඉන්ද්‍රිය සමාධි බලය සම්මතය වොම නොයෙක්නම් ඔලි. සමාධි ලබන්න භාවනාවක් නැතුව බෑ. ඒ භාවනා කරන්ට සමාධියට අරමුණු රාශියක් තියෙනවා. දස කසින දස අසුබ දස අනුස්මෘති වොම කර්මස්ථාන 40ක්. අපි කල්පනා කරමු සමාධි වඩන්න සතුටු කෙරේ ඔන්න පඨවි කසිනය කියන අරමුණ හරිගස්ස ගන්නවා. එතන අරුණුවන් මැටි කියන මැටි වර්ගයක් කරන් හදා ගන්න තියෙනවා. ඒව දැන් විතර කියන්න කාලයක් නැහැ. එහෙම අරමුණක් අරගෙන භාවනා කරනවා. ඒක දිහා බලාගෙන ඒක ගැනම කල්පනා කරනවා. ඒකමයි අරමුණ. ඒකේ තියෙනවා පරිකර්ම භාවනාවේ ගල මුලින්ම පඨවි 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 පඨවි. කොච්චර වාස්ත ඒක බලාගෙන පඨවි පඨවි කියලා මුලින් වචනින් කියන. දේව කියාගෙන ගිහිල්ලා ඊට පස්සේ ආන තවන්ගේ හිතට දැන් මේක ඉගෙන ගනුණා. ඈ එතකොට ඊට පස්සේ තව නැවත නැවත දිගින් දිගට යනකොට එතන ලැබෙනවා ප්‍රතිභාග නිමිත්තේ කියලා එකක්. මේවා මෙහෙම කියලා තේරුම් කරන්න අමාරුයි. ඒ ප්‍රතිභාග නිමිත්තේ කියන්නේ අපි කල්පනා කරමු මෙන්න පටවි කපිනේ. මේක මැටි වලින් හදලා තියෙන්නේ. ඒක දිහා හුඟක් වෙලා බලාගෙන ඒකම හිතින් පුරුදු කළාම හිතට එනවා අන්නේ ඒ නිමිත්ත. ඒකට කියන උද්ඝා නිමිත්ත කියලා. ඒකත් ආයි හිතින් සලක භාවනා කරනකොට ලැබෙන ආලෝකය. අන්නේ ආලෝකේ ලැබුණම තමයි කාර්යය හරි. ඔය අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ යටපත් වෙලා. පංච නීවරණයන් සම්පූර්ණයෙන්ම යටපත් වෙලා හිතේ ඇති වෙන එකක ගතිය තමයි අන්න මේ උපචාර සමාධිය කියන්නේ. සාමාන්‍යයෙන් දැන් මේ අපතේ උපචාර සමාධි මාත්‍රේකුත් නැහැ. අර්පණා සමාධිය කියලා කියන්නේ ලැබුණ ආලෝකය අරමුණු කරගෙන නැවත නැවත දිගින් දිගට හුඟක් වෙලා භාවනා කරනකොට ලැබෙනා වූ ඒකාග්‍රතාව. මුලින්ම මේකට කියනවා ප්‍රථම ධානය කියලා. මුලින්ම ලැබෙන තත්ත්වය ප්‍රථම ධානය, ඊට පස්සේ ද්විතීයික ධානය, ඊට පස්සේ තෘතීයික ධානය, ඊට පස්සේ චතුර්ථ ධානය. ඔය කියාපු කුසල චිත්ත වීතිවල යෙදෙන ඒකාග්‍රතාව තමයි අර්පණා සමාධිය. සම්පූර්ණයෙන්ම අරමුණට නැගිලා ඉතින් විචිත්තය. එතන තියෙන ඉතාම හොඳ වෙනස මම කියලා දෙන්නම්. යම් කිසි කෙනෙක් ප්‍රථම ඥානෙ ලැබුවා.
ඒ ලබාපු ධ්‍යානය මෙයා නැවත නැවත පුරුදු කරනවා ආවජන සමාපජන අදිඨාන උත්ථාන පරිවර්තන කියලා ක්‍රම පහකට. එහෙම පුරුදු කරගත්තාම තමන් ලබාපු ධ්‍යානයට සමවදින්න පුළුවන්. ධ්‍යානයේ යුක්ත ඉඳීමේ කියන්නේ අන්නේ ඒකයි. මොකද එතන තේරුම. අපේ මේ චිත්තයේ ස්වභාව එක අරමුණක චිත්ත වීතියක් ඉපදිලා ඒ අරමුණු රත විඳින්න පස්සේ නැවත භවංගයට වැටිලායි වෙනින් අරමුණක රත වෙන්නේ. ඔය කියාවේක තේරුම් ගන්න අමාරුයි. මගේ එක එක වචනයක් පාසා මේ ඇත්තට චිත්ත වීතිය. මේ බලාහමින් ඉන්නකොට මේ එක එක වචනයක් පාසාම චිත්ත වීතිය උපදිනවා. ඒ එක එක චිත්ත වීතියක් පාසාම නැවත චිත්ත වීතියක් උපදින්නේ භවංගයට වැටිලා. මොකද ඒකේ තේරුම අප කවුරුත් උපදනා මොහොතින් අපේ හිත යම්කිසි අරමුණක පිහිටියා. ඒක තමයි පිළිසිඳ ගැනීම කියන්නේ. ඒ අරමුණේ තමයි මැරෙනතුරු යන්නේ. ඒ අරමුණෙන් ගිලිහීම තමයි මැරිහිමේ කියන්නේ. යුත වීමේ කියන්නේ අරමුණෙන් ගිලිහීම. නමුත් ඒ අරමුණේම නෙවෙයි පවතින්නේ. ඇයෙන් රූපයක් බැලුවම ඒ රූපෙට යනවා. ඇයෙන් රූපයක් බැලුවම ඒ රූපාරෝණේ යන්න චිත්තය. රූපාරෝණේ චිත්තය පැවතිලා ඒකම නැවත පවතිතත් මේ භවංගෙට වැටෙනවා. භවංගෙට චිත්තය ඇවිල්ලා මිසක් නැවත අරමුණක් ගන්නෙ නැහැ. දැන් මෙන්න මේ හිතන්න. පන්සමක්කටයි කියලා කියන්නේ පාර දැල බැලගෙන ඉන්න මකුඩුවක්. විශාල දැල් පැතකට ඉන්න මකුළු දැකලා ඇති. ඒ මකුළු වගේ දැලේ තියෙනවා හැම අතටම නූල්. ඒකේ මැදයි එයයි. සතෙක් අහුණා අර දැලේ නූලක. එතකොට මෙයාට දැනෙනවා. මෙයාට එතකොට ටක් ගාලා දිව්වා දෙන්න කිවිල්ල සතාගේ රස විඳ ආවා. අනිත් එකේ තව එකෙක් අහුවෙනවා. එතකොට ඒකටත් දුවන අය. මෙතෙන්ට දෑවිල්ලා මැදට නැවිලා අනිත් නූලේ යන්නෙත් නෑ යන්නත් බෑ. ආන්නේ වගේ හිතට අරමුණු ලැබෙන රූප ශබ්ද ආදී නොඑක් ඒවා. එක්කේ කරමුණක රස විඳලා නැවත අරමුණකට යන්නේ භවංගෙට වැටිලායි. මෙතන මම උගන්වන්නේ මෙන්න මේකයි. සමාධියට සමවදිනවා කියන්නේ මොකක්ද? එහෙම චිත්ත වීතියක් පාසා භවංගයට නොඇටි සමන්ත ඕනෑ කරන අරමුණේ හුඟක් වෙලා පවත් ගන්න පුළුවන් කම. දැන් අපි හිතනවා සමාධි ලැබලා තියෙන කෙනෙක් බෞද්ධ භික්ෂුවක් වේවා එහෙම නැත්නම් වේදේ හැටියට වෙනෙක් තාපසවරු ප්‍රථම ධ්‍යාන ද්විතීයික ධ්‍යාන ආදී සමාධි ලබාගනි. ඒගොල්ල සමහර විට සමාධියට සමවැදලා දවස් ගාණක් ඒ සමාධියට සමවැදලා ඉන්නවයි කියන්නේ තමන් යම් අරමුණකින් නම් මේ ඒකාග්‍රතාව ලැබේ. මේ අරමුණේම චිත්තේ පැවැත්වීම. යම් තරම් වෙලා සමාධියට සමවැදලා ඉන්නවා නම් ඒ අරමුණේම චිත්තේ හැදිරෙනවා මිසක් අර භවංගෙට ගිහින් ආයෙනව නෙවෙයි. ඔන්න ඔතන තමයි ඔතන තියෙන රහස. මේ බණේ තියෙන වැදගත්කම ඔතනයි. දැන් බුදුහාමුදුරුවන්ට පුළුවනි තමන් වහන්සේ ලබපු නිවන් අරමුණට හිත රඳවාගෙන වන්දනාව. ඒක තමයි ditth ධම්ම සුඛ විහාරේ. මෙහා මේ ආත්ම සැප විහරණි. එතකොට අන්න නිවන් අරමුණීමයි හිත. ඒක තමයි සැපේ කියන්නේ. බුදුහාමුදුරන්ට පමණක් නෙවෙයි රහතුන් වහන්සේටත් පුළුවන්. අපසෑම දෙලා සංසාර දීර්ඝ කාලයක් මුළුල්ලේ ධම් දෙනවා, සිල් දිනවා, භාවනා කරනවා, බණ අහනවා, බණ කියනවා, බණ කියවනවා, නොයෙක් පින්කම්. ඔය කරපු හැම එකේම ඵලය මොකද්ද? රහත්ුනයින් පස්සේ තමන් ලබාපු නිවනට හිත යොමු කරගෙන ඉදී. ඒක තමයි සැටි. එතකොට ඒ සම්මා සමාධිය උදත් පිරිසෙයින් පෙන්වන ලෝකෝත්තර සම්මා සමාධියේ ඵලය නිවනයි. වෙන ප්‍රයෝජනයක් නෙමෙයි. නිර්වාණය පිණිසයි. ඊගාවට ඔය සම්මා සමාධි නාමයට ගන්න පුළුවන් රූපාවචර අරූපාවචර කොටස් දෙකක් තියෙනවා.
ඒ රූපාවචර සමාධි පටමඥාන දුතියඥාන තතියඥාන චතුත්ථඥාන කියන හතරක්. ඒ සමාධි ලැබීමේ ඵලය මොකද? මෙලොව පුළුවනි විවේක ලැබෙන්න. ඒ සමාධි ලබාපු කෙනෙකුට පංචකාමයෙන් කිසිම කරදරයක් නැහැ. නීවරණ වලින් කිසිම කරදරයක් නැහැ. පංච නීවරණ ආමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච කියන ඒවා පංච නීවරණ. ඔය නීවරණ තියෙන නිසා අපට බොහෝම කරදරයි. සමාධි ලබාපු එක්කෙනාට ඔය නීවරණ නැහැ. දැන් කාම රාගය අපේ හිතවල තියෙනවා. කාම රාගය තියෙන නිසා ප්‍රියාරමුණක් ඇහැට කනට නාසයට දිවට කයට ප්‍රිය දෙයක් දැක ගමන් ඒ පැත්තේ ඇදෙනවා. ඒ කරදරයක් නෙවෙයි. ව්‍යාපාදයේ කියන ද්වේෂ සහගතය ගැතිය තරහන ගැතිය තියෙන නිසා ඒ පැත්තෙන් අමාරු වෙටෙනවා. තීන මිද්දේ කියන අර චිත්තජාතිකයන්ගේ මැලිගතෙන් අපි කරදරයට වැටෙනවා. උද්දච්ච කුක්කුච්ච උද්දච්චය කියන චිත්තයගේ නොසන්සුන්කම කුක්කුච්චය කියන්නේ කුකුස සැකේ කුක්කුච්චය කියන්නේ කල නොකල කුසල අකුසල ධර්මයන් පිළිබඳව පසුතැවෙන ගැති කුක්කුච්චය දැන් යම් කිසි කෙනෙක් ඉඳගෙන කල්පනා කරනවා අනේ මට පසුගිය කාලේ කිසිම කුසලයක් කරගන්න හම්බුන්නේ නැහැ මයින් කෙරෙන්නේ බැරි. ඊගෙන් මෙයා හිත හිත ඉන්නවා. ඒ හිත හිත ඉන්නවට වඩා හොඳට මේ වෙලාවේ හොඳක් කළාම අනේකයි කිවරුද. පිළිගච්ඡාවේ කියන්නේ සැකේ. ඔය පංච නීවරණ වලින් කිසිම කරදරයක් නැහැ ධ්‍යාන ලබාපු කෙනෙක්. ධ්‍යාන ලබාපු පුද්ගලයාට මැරෙන තුරු ධ්‍යාන සැප විඳින්න පුළුවන්. ඥාන ලබා පුජ්‍යලයා ධ්‍යානයෙන් පිරිහෙන්නේ නැතුව හිටියොත් ඒ කාන්තේම බබලෝ උපදිනවා. ඒක ගතිනියත කර්මයක්. ගතිනියත කර්මය කියන්නේ අහවල් ගතිය අහවල් තැන අහවල් ලෝකෙ උපදිනවා කියලා තීන්දු කරන්න පුළුවනි ලැබලා තියෙන ධ්‍යානෙ හැටියට. යම් කිසි විදියකින් ප්‍රථම ධ්‍යාන ලැබලා තියනවා නම් ඒ ප්‍රථම ධ්‍යානෙට නියම බ්‍රහ්ම ලෝකති. ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන වලට තියෙනවා. අරූපාවචරය කියන ආකාසානං චේතන විඤ්ඤාණං චේතන ආකින්චඤ්ඤයතර නීව සංඥා නාසඤ්ඤා යතන කියන ඒ අරූපාවචර සමාපatti ලැබලා තියෙන නම් ඒ තැමුළු උත්පත්ති ලැබෙනවා. දැන් මොන ධ්‍යානවල ඵලයේ කියුවා. කොයින් ඵල්ලෙහා කාමාවචර චිත්ත වල යෙදෙන ධ්‍යාන උපචාර ධ්‍යාන. ඒවට අර ගතිනියත කමක් වෙන්නන්න බෑ. ක්ෂණික සමාධි වශයෙන් ඉදිරියේ බයත් එහෙම ප්‍රයෝජනයක් වෙන්නන්න බෑ. ඒ වෙලාවට ප්‍රයෝජනෙයි. සාමාන්‍ය වශයෙන් දැන් අපි කල්පනා කරමු සම්මා සමාධියේ කියන කුසල චිත්තේ කද්දතාව කුසල චිත්තේ එකඟකම හිත විසිර පැතිර නොයන ගතිය හිතේ තැම්පත්කම සාමාන්‍ය මොකද? සාමාන්‍ය බොහොම හොඳයි. සාමාන්‍යයෙන් යම් කිසි විදියකින් අපට පුළුවන් නම් සෑදෙනවා අපේ හිත එහෙමේ දුවපෙර ඇවිලින්න නොදී කුළුණා වාගේ අරේ මේ පණින්න නොදී සංපත් කරගෙන ඉන්න පුළුවන් නම් සාමකාන්ත දාන්ත ජීවිතයක් නේද? ඒ නිසා ඔනි ඉස්සෙල්ල ඉගෙන ගන්නට ඕන හැමෝම සමාධි කියන ගතිය මිච්ඡා සමාධි පැත්තට නොගිහින් සම්මා සමාධි පැත්තට යොදා ගත්තොත් හොඳ දෙයක් ගැන හිත එකඟ කර ගැනීම බොහොම හොඳයි. ඒක කුසල. ඒකෙන් ඒකෙන් ජීවිතේ සාන්ත දාන්ත කරගන්න පුළුවන්. කොයිට වඩා සමාධිය සම්බන්ධ ඵල කියන්නට යන්න ඕන කරන්නේ නැහැ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අටවෙනි මාර්ගාංගයේ සම්මා සමාධිය. මේ බණ අවසාන කිරීම වශයෙන් දැන් අවසාන වශයෙන් කියවුතු වචන ටික. මේ සෑම දෙනා මුලින් දහ දවසක් දසපාරම් තෑගි. දසපාරමිතාය කියන්නේ බුද්ධකාරක ධර්ම. සම්මා සම්බුදු කෙනෙක් ඇති කිරීමට ඕනෑ කරන ධර්ම 10ක්. ඒ දාන සීලාදී 10.
ඒව අහලා අනේ මේ ගුණ ධර්ම පුරලා බුදුහාමුදුරුව බුදු වුණා නෙවද කියලා සතුටු වීම මාත්‍රේ නෙමෙයි ප්‍රමාණ. හැකිතාක් දුරට ඒ ගුණ ධර්ම පිරිය යුතුයි. ඊළඟට ආර්ය අෂ්ටායක මාර්ග නැති බෞද්ධ ප්‍රතිපත්තියගෙන ඇහුවා. ආර්ය අෂ්ටායක මාර්ගයේ සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥාවෙන්. මේ දුකය, මේ දුක්ඛ සමුදය, මේ දුක්ඛ නිරෝධය, මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියා තේරුම් ගන්නා ධෝණ තමයි සම්මාදිට්ඨිය කියන්නේ. එහෙමනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයේ තේරුම් ගන්නා ප්‍රඥාවයි සම්මාදිට්ඨිය කියලා එහෙම තේරුම් ගත්තට මදි. ඊළඟට සම්මා සංකප්පේ කියන්නේ විතරක චෛසිකේ වෙනනම් ආම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප වලට විරුද්ධ ඒවයි අනිත් පැත්තේ කියලා තේරුම් ගන්නට ඕමදි. ඒවා හැකිතා පුරුදු කරන්න. දැන් ආර්ය අෂ්ටා මාර්ගයේ ඉතාම කොට කොල්ලා කියනකොට මේ ඇත්ත අහලා තියෙනවා. සීල සමාධි ප්‍රඥා තුනේ. සීල සමාධි ප්‍රඥා තුනේ ගොහන්න ප්‍රඥාව අන්තිම තැන. ඒ ප්‍රඥාව ලබන්න බෑ සමාධිය නැති. ඒ සමාධිය ලබන්න බෑ සීලෙ නැති. මා මුලින් කියා දුන්නා මේ හැමදෙනාට මේ අපි සෑම දෙනා බෞද්ධ වූ ගිහි පැවිදි දෙගොල්ලෝ බලාපොරොත්තු වෙන නිවන් දකින්න. නිර්වාණයට යන මාර්ගයේ ප්‍රතිපත්තිය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ මොකක්ද සීල සමාධි ප්‍රඥා තුන. ප්‍රඥාවේ කිව්වාම ඒ ප්‍රඥාව සියලුම සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මතා දක්නට පුළුවන් නුවණ. ඒක විනින් ක්‍රමයකින් කියලා නම් විදර්ශනා ප්‍රඥාව. නිවන් දකින්නට මං කියුවා සම්පූර්ණයෙන් ආසාව නැහන්න ඕනේ. ආසාව නැහන්ට නම් ආසාවට අරමුණු වෙන දේවල් වල ඇතිසතිය තේරුම් ගන්න ඕනේ. ඒ ඇතිසතිය තේරුම් ගන්නට තමයි ප්‍රඥාව ඕන කරන්නේ. කොටින්ම මේ ශාරීරිය හැටි තේරුම් ගන්න ඕනේ. ඒකටයි ප්‍රඥාව ඕන කරන්නේ. අපට ඒ ප්‍රඥාව නැහැ. අපි ඒ ප්‍රඥාවෙන් යොදුන් ගානකට ඈතයි. ඒ ප්‍රඥාව ලබන්න තමයි මේ සමාධිය ඕන කරන්නේ. ඒ සමාධියත් අපට. ඊළඟට ඒ සමාධිය ලබන්නට හිතේ එකකම ලබන්න ඕන සීලය. සීලය කිව්වම ඉහි සීල, පබ්බජිත සීල දෙකයි. පබ්බජිත සීලය කියන්නේ චතුපාරි සුද්ධි සීලය. ඒක අපි පැත්තකින් තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවරාදී ඒ සීල් ප්‍රවර්ගිතයන්ගේ සීල්. ගිහි සීල, දස සීල, අෂ්ඨාංග සීල, පංච සීල. අද ගිහි සමාජයේ දස සීල් රකින්න ඇත්තොත් කොහොමද අට සීල් රකින්න ඇත්තොත් තියෙනවා. රෝස් සෑම බෞද්ධයෙක්ම නිත්‍ය සීල වශයෙන් පංසීල් රකින්නේ නැත්නම් නිවනට යන පාරට අදිය ගලවත් නැහැ. 2500න් පස්සේ බුද්ධ ආගම දියුණු වෙනවා කියන එකයි කතාව. බුද්ධාගම දිනු වීම කියන්නේ මොකක්ද කියලා මම මුලින්ම තේරුවා. ඈ බණ කිව්වට දන් දුන්නට ඔය අරෝ මෙයා කොච්චර ഘോഷාවල් කළත් තුරන් බැන්දට බුද්ධාගම දිනු කියලා ගණන් ගන්න බෑ. බුද්ධාගම දිනු කියලා ගණන් ගන්නට නම් බෞද්ධ මහජනයාගේ හිතවල ධර්මයේ බලපවත්තන්න ඕනේ. යටත් පිරිසෙන් බෞද්ධ ජනතාව නිත්‍ය වශයෙන් සිල් වශයෙන් පංච සීලේවත් රකින්නේ නැත්නම් බුද්ධාගම දිනු කියන්න බෑ. නිවන් මගට මහජනය පිළිපන්නයි කියන්න බෑ. ඒ නිසා දසපාරමිතාව ගෙනත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන බණ අහපු මේ සැදැහැවත කල්පනා කරගන්න ඕනේ බුද්ධකාරක ධර්ම බෝබු. බුදු වෙන්න බලාපොරොත්තු වෙන බෝසත්තුරුන්ට විතරක් නෙවෙයි අපටත් හොඳයි. අපිත් පුරන්න ඕනේ. ඉතින් ගියා මේ ආර්ය අෂ්ටාංගික මාර්ග නාමයෙන් කියන සීල සමාධි ප්‍රඥා තුන අපේ බෞද්ධ ප්‍රතිපත්තිය. අපි හැකිතාක් දුරට ඒ ප්‍රතිපත්ති පුරන්න ඕනේ. නිත්‍ය සීල වශයෙන් පංච සීලවත් රැකීමෙන් අපි බෞද්ධයන් වෙන්න ඕනේ. බුද්ධාගමට ඇති අවනම්බුවෙන් අපි බිහෙන්න ඕනේ කියලා කල්පනා කරගත්තොත් තමයි මේ බල ඇහිල්ලේ ඵලයි. දැන් ඉතින් කාල වේලාව ඉවරයි. මං හිතන්නේ මීට වඩා තවත් කාලය ගත කරන්න ඕනේ කියලා. සම්මා සමාධිය ගැනයි බණ තිබුණේ. සම්මා සමාධිය කියන්නේ කුසල් සිතේ එකඟකම. ඒකට ඔන්න සම්පූර්ණයෙන්ම බඩ ඉච්චරයි. ඈ කුසල් සිතේ එකඟ බවයි සම්මා සමාධිය කියන්නේ. ඒක එහෙම ඉගෙන ගත්තාම ඇති. විස්තර වශයෙන් කියවුවත් මතක තියාගන්න. දැන් සෑම දෙනාම
සම්මා සමාධි පමණක් නෙවෙයි ආර්ය අෂ්ටායික මාර්ගය සෑම අංගයක්ම පිළිමින් නැන්නා සීල සමාධි ප්‍රඥා පිළිමින් මෙලව සපසේ වාසය කළ පරලෝක සතර ආදී දුක් නැතුව කෙලවර සාන්ත නිවන ලබා ගන්නට කල්පනා කරනවා.